ඒ ඔබතුමියලා සාමාන්‍ය පසු ගන්න. ඔබතුමා මම හිතන්නේ මේ හොඳ ප්‍රවේශයකට මෙතන යොමු කරා. දැන් ඇත්තටම පොඩ්ඩක් හිතන්න, අපේ අම්මලා දරුවොත් තරම් මහපාරට බහිනවා, ගමට පාසලක් ඕනේ, දරුවට පාසලක් ඕනේ කියලා. හැබැයි අපේ පාලකයෝ දෙන්නේ මොකද්ද? ගමට තැබෑරුම. මේ රටේ වැඩිපුරම, ලෝකයේම වැඩිපුරම බීම තුන් ඉන්න රට මේක. ඒකෙන් අසරණ වෙන්නේ කවුද? රටේ කාන්තාව, දරුවෝ. ඒතකොට ගමට පාසලක් ඉල්ලලා කාන්තාව උද්ඝෝෂණය කරද්දී දරුවොත් එක්ක මහපාරට බැහිද්දී අපේ රටේ පාලකයෝ කවුද? ඒතකොට මේ ඉන්න අයටත් මේවා අයිති. ඒක අපි මේ රට කඩාගෙන වැටිලා තියෙද්දි කාන්තාව විකුණද්දී අපි පාර්ලිමේන්තුවේ හැරි වෙන ආයතනවල ඉඳලා හරියන්නේ නැහැ. මේ වෙනුවෙන් ඒ කියන්නේ කාන්තාව අගේන සමාජයක් නිර්මාණය කරන්නේ නැද්ද? ආකල්ප මේ වශයෙන් අපි විශාල මේ බලපෑමක් කරන්න ඕනේ. අද මම දන්නවා මේ ආණ්ඩුවේ ප්‍රධාන, මම දන්නේ ප්‍රධාන තේමාවත් එක්ක තියෙන කාන්තා දිනේ කොහෙද තියෙන්නේ? ඒකට එනවයි කියනවා තායිලන්තේ ඉන්න ලෝක රූ රැජින අපේ කාන්තාවන්ට ආරාධනා කරනවා එයාගෙන් ගිහිල්ලා තෑගි ගන්න කියලා. මොකද්ද අපි කරන්න ඕනේ? අද අපි අඩුම ගානේ කාන්තාවන්ට මේ වගේ නීති ටිකක් තියෙනවා, අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ නීති රීති ටික කියලා දෙන්න. එහෙම නැත්නම් කාන්තාව එකතු වෙලා තමන්ගේ අයිතිය වෙනුවෙන් පාලකයින්ට බල කරන්න ඕනේ කියන. මොකද්ද අපි දෙන පණිවිඩය? ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. අද සමාජයක් විදිහට පිරිහිලා තියෙද්දි ඒකෙන් අන්තිම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන ඒ සමාජයේ තියෙන කාන්තාව. ඔබතුමී කියන ඔය අයිතිවාසිකම ගැන කියනවනේ, අයිති දිනා ගන්න දැන් ඔබතුමීට අපි මේ නිකන් අහන්නේ, මේක දැනගන්න පැහැදිලි කරගන්න. දැන් ඔබතුමීට අපි කියමු ගෘහස්ත හිංසනය කියනවා, නොයෙකුත් කතා කියනවා. අවසානයේ කියන්න ඔබතුමීට ගෙදර දරුවා වෙලා අම්මා වෙලා ආච්චි වෙනවනේ, උම යනකොට ඔබතුමී ආපු ගමනේදී ඔබතුමීට ඇති වුණ ඒ කියන අයිතිය නැති වුණ තැන් මොනවද? එහෙම කියන්න. එතකොට පැහැදිලි සමාජයට. දැන් මම පුංචි කාලෙදී මම දැක්කේ මට ගෑනු දරුවෙක් විදිහට සමාජය තුන මට ඕන විදිහට ඇවිදින්න බැරි වුණා. කියන්නේ මම බයයි සමාජයේ දිහා බලාගෙන ඉන්න පුංචි ගෑනු දරුවෙක්, ඒ දරුවට ආරක්ෂාව නැහැ, සමාජය ආරක්ෂාව දෙන්න සූදානම් වුණේ නැහැ. ඊට පස්සේ මම කාන්ත තරුණිය ආරක්ෂාව ඔබතුමීගේ අම්මගෙන් ලැබුණේ නැද්ද? අම්මගෙන් ලැබුණා නිවස තුල. හැබැයි අපේ අම්මා කොහොමද දරුවෝ පස් දෙනෙක් ආරක්ෂා දරුවෝ පස් දෙනෙකුට ආරක්ෂාව දෙන්නේ? ඇය යන්න ඕනේ පාසලට යන්න ඕනේ, ඇය රැකියාවට යන්න ඕනේ, ඇය අනිත් දරුවගේ කාර්යභාරයට යන්න ඕනේ. එතකොට එක දරුවෙක් ආරක්ෂා කරන්න බෑ. එතකොට සමාජයේ වගකීමක් නෙමේද අපේ?